නාලිකාවට එන හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද ටිකක් වෙනස් මාතෘකාවක් තමයි අපි කතා කරන්න යන්නේ. ඒ තමයි ආදරය. ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම? අපි අපේ ජීවිත කාලෙදී නොඑක් අයර නොඑක් විදිහට ආදරය කරනවා. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ. හැබැයි අද කියන්න යන්නේ පෙම්වතුන් හා පෙම්වතියන් ගැනයි. අපි මේ ආදරේ විද්‍යාත්මක පැතිකඩ ටිකක් සොයා බලමු. විද්‍යාත්මක පසුබිම ගත්තොත් ආදරය සඳහා ප්‍රථමයෙන්ම හේතු වන්නේ ටෙස්ටොස්ටරෝන් හා ඊස්ට්‍රජන් වල බලපෑමයි. මෙම හෝමෝන නිසා කාමුක හා රාගික හැඟීම් උද්දීපනය වෙනවා. ඒට දෙඩි ආශාවක් ඇති කරනවා. පසුව ඩොපමයින් යන හෝමෝන මට්ටම මොළය මගින් ඉහළ නැංවීම නිසා එය මිනිස් සිතේ සතුට ඉහළ නංවාලනවා. තවද නෝෆිරිනේපින් යන හෝමෝනයේ බලපෑම නිසා වේගවත් හෘද ස්පන්දනය නොසන්සුන්තාවය ඇතිවෙනවා. තවද ඔබ දන්නවාද ඔබටම ආවේනික ෆෙරමෝන රසායනික සුවඳ ශ්‍රාවය කරන බව? මෙමගින්ද ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබට ආකර්ෂණය වෙනවා. විශේෂයෙන්ම ඩොපමයින්, නෝෆිරිනේෆ්‍රින් හා සෙරටොනින් ශ්‍රාවය වීම සිතේ සතුට හා උද්‍යෝගය වඩවන අතර එය මත්ද්‍රව්‍ය හා සමාන බව පැවසේ. ඉතින් මම කීවේ අද ආදරය ගැන පොඩි විද්‍යාත්මක පසුබිමක පොඩි විද්‍යාත්මක පුංචි කරුණු ටිකක් විතරයි. හැබැයි තව දෙයක්. ආදරය කියන්නේ රාගයම නෙමෙයි. එකිනෙකාට එකිනෙකා ගරු කරමින් දිව්‍ය පුරාටම අවබෝධයෙන් ජීවත් වීම කියලා මම හිතනවා. ඉතින් ඔයා මොනවද හිතන්නේ? ඔයාටත් එයා නැතුව ජීවත් වෙන්න බැරිද?